පිනතන ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ ධම්මපද පාලියේ සඳහන් වන තවත් එක ගාථාරත්නය. අචිරං වතයං කායෝ පඨවි අදිසෙස්සති චුද්ධෝ අපේත විඤ්ඤාණං නිරත්තං කලිංගලං. මේ ගාථාරත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළි පූතිගත්ත තිස්ස කියන භික්‍ෂූන් වහන්සේ අරමුණු කරග. තිස්ස හාමුදුරුව ගැන අපි කුඩා කාලඉඳලා බොහෝ වෙලාවට අහලතිය. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලි තරුණ වයසට ඇවිල්ල හිටපු මෙ තිස්ස කියන තරුණය පැවිදි වෙන්න ඕන කියල කල්පනා කළා. බුදුරජාණන් වහන්සේට කරුණු මතක් කරලා සම්බුද්ධ ශාසනය පැවිද්දෙ ඉල්ල ගත්තා. බොහොම ශ්‍රද්ධාවන්තයි. පැවිදි වෙලා ටික කාලයක් ශාසනික කටයුතු කරගෙන යනකොට කුෂ්ට රෝගයක් හැදුනා. අබෑට වගේ ශරීරයේ පුරාම බිබිලිමතු වුණා. දවසක් දෙකක් යනකොට මුං ඇට වගේ ලොකු වුණා. තවත් දිනක් දෙකක් යනකොට කඩල ඇට වගේ වුණා. තව දවසක් දෙකක් යනකොට ඩෙබර පල වගේ වුණා. තව දවස් කීපයක් යනකොට නෙල්ලි ගෙඩි වගේ ලොකු වුණා. තවත් ටික දවසක් යනකොට බෙලි ගැටයක් වගේ ලොකු වුණා. මුළු සරුවාංගේ පුරාම බෙලි ගැටවාගේ ගෙඩි. ඒ ප්‍රමාණයට ලොකු වුණාට පස්සේ මේ ගෙඩි පුපුරන්න පටන් ගත්තා. දැන් එතකොට ශරීරයේ කිසිම තැනක අත තියන්න තැනක් නැතුවාලයි. නිරන්තරයෙන් සැරවෙගලනු. නමුත් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා උන්වහන්සේ අත්හැරීම නෑ. උන්වහන්සේලාට හැකි උපරිම වෑයමක් යොදල තිස්ස හාමුදුරුව පිරිසිදු කළා. නමුත් මෙහෙම දවස් කීපයක් යනකොට උන්වහන්සේගේ මේ ශරීරයේ ඇටකෝටු කැඩෙන්ඩ පටන් ගත්තා. දැන් නැගිට්ට වන්ඩ බෑ. ඉන්දවල තියන්ඩ බෑ. අත තියල කෙලින් කරනකොට වේදනාවයි. කෑගහනෝ. දැම් මුකුත්ම කරන්න බෑ. ඇටකෝටු බිඳිලා. ඉතින් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා බැරිමතනත් හැරල ගන්න. කිසිම දෙයක් කරන්න බේන. අර තුවාලෝලින් සැරවේ ඇවිල්ල ඇවිල්ල. අඳන සිවුරයි පොරවගෙන ඉන්න සිවුරයි සැරවවලින් තෙමිල තැන් අඳනී සිවුරයි එකට ඇලිල ඒ දෙක ඇඟට ඇලිල තැන් ඉතින් අර මැලියම් වර්ගයක් දාලා රෙද්දක් ඇඟට ඇලෙව්ව වගේ හැම තැනින්ම මේ වස්තරය ඇඟ ඇලිලා. උන්වහන්සේට බොහෝම වේදනාවයි. නමුත් කාගෙවත් සරණක් නෑනෑ. සරණ වෙන්ඩ විදිහක් නෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවෙදිල දවසකට දෙපාර ලෝක ධාතුව දිහා බලනු. උදේට බලනකොට සක්වල මුවවිට ඉඳලා ගැන සක්වල කෙරවලේ ඉඳලා සුගන්ධ කුටිය දක්වාම ක්‍රමාණුකූලෝ මුළු සක්වලම බල. හවසට බලනකොට සුගන්ධ කුටිය ඉඳලා පැතිරිලා පැතිරිලා සක්වල කෙරවලටම බල. ආං එහෙම බලන එක මොහොතක මේ තිස්ස හාමුදුරුවෝ දැක්කා. අසරණ වෙලා කුටියක් ඇතුළි කාගෙවත් පිහිටක් නෑ. බුදුරජාණන් වහන්සේ විහාර චාරිකාව වඩින වෙලාවි තිස්ස හාමුදුරුවන්ගේ කුටියට වැඩල තිස්ස හාමුදුරුවෝ බලල ගිනිහැල් ගෙට වැඩම කරලා පැන් භාජනයක් අරගෙන පැන් උණු කරා. පැංතික උණු වෙනකොට භාගිතුන් වහන්සේ නැවත වතාවක් තිස්ස හාමුදුරුවන්ගේ කුටියට වැඩල තිස්ස හාමුදුරුවෝ සැතපිලා ඉන්න ඇඳේ එක පැත්තක් උස්සලා ගන්න කෙනෙහිම ගණ්ඩ ලෑස්ති වුණා.
එතකොට භික්‍ෂූන් වහන්සේ ලැවිල් අනේ ස්වාමිණි සමාවෙන්ඩ. අපි ගන්නන් අපි ගන්නන් කියලා ඇදෝසව ගත්ත. ගිනිහල්ගෙට අරගෙන ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ පැන් ඇල්මරාගන්න ඔරුවක් ගෙන්නලා පැන්ටික එකට දාල පැන්ටික නිමල තිස්ස හාමුදුරුවන්ගේ සිවුර ගලවල ඒකට දාලා හොඳයට පොඩි කරලා හෝදන්න කිව්වා. ලේයි සැරවෙයි මද වුණු වතුරෙන් හොඳට හෝදල ඒ සිවුර මිරි කලා වැනිව. ඇඳේ තිබුණ නම් යම් වස්ත්‍ර ප්‍රමාණය ඒත් සෝදවල් වෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්ම තිස්ස හාමුදුරුවන්ව නෑවවා. තුවාල ඔක්කොම බුදුරජාණන් වහන්සේ සුද්ධ කරනවා. ඇඟ හොඳට පිරිසිදු කරලා නෑව්වා. දැන් නාවලා ඉවර වෙනකොට සිවුර වේලිලා ඒ නිසා සිවුර ගෙනල්ල අන්දවල දෙකට නමල සිවුර අන්දල අඳනය ගලවල ඒකත් අර විදිහයට සෝදලා වනල වේලුනාට පස්සේ අඳනය අන්දවල සිවුර පොරෝල ඇඳත් පිරිසිදු කරලා ආයෙත් භික්‍ෂූන් වහන්සේ ඇඳ මත සතපෝල කුටියට අරගෙන ගිය. දැන්නම් ශරීරයේ බොහෝම සැහැල්ලී. දින ගණනාවකින් තමයි මේ සුවය ලැබුණේ. භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ මේ වත් පිළිවෙත්තික ඔක්කොම නිමා කරලා අපි අර මුලින් මාතෘකා කරගත්ත ගාථා රත්නයෙන් උන්වහන්සේට අනුශාසනාවක් කළා. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති චුද්දෝ අපේත විඤ්ඤානෝ නිරත්තංව කලින්ග. මහන මේ කය චිර නෑ, එකන ස්ථීර පැවැත්මක් දිගු කාලීන පැවැත්මක් මේ කයට නෑ. අචිර චිර නෑ. මේ කාලි හැටියට කතා කළොත් මිනිස්සුන්ගේ පරමාවිෂ තියෙන්නේ අවුරුදු සීය එකසිය විස්සත් අතරේ. සාමාන්‍ය කතා කරන්නේ එකසිය විස්සක් කියල. ඉතින් ඒ වුනාට අපේ පරමාවිෂය අපි භුක්ති විඳින්නේ නෑ, ඊට කලින් මැරෙන. මේ කාල එකසිය විස්සක් ජීවත් වෙන කෙනෙක් හොයාගණ්ඩම නෑ. නමුත් ඉතාම කලාතුරකින් අපි හනවා සීය එකසිය දෙකක් තුනක් ජීවත් එච්චයි හිටිය කියලා. ඊට අමතරව බැලුවොත් සාමාන්‍යයෙන් 65 70 75 ඔය අතර මැරෙන අය වැඩි. 80ක් 85ක් 90ක් ඉන්න අය තව යම් ප්‍රමාණයක් ඉන්නවා. එහෙමනම් අපි කවුරුවත් පරමාවිෂ භුක්ති විඳින්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් මේ කාලේ සලකන්නේ 120 තමයි පරමාවිෂ තියෙන්නේ කියලා. 100ෙන් පල්හැට පරමාවිෂ ආපු දවසට පිනතුනි එදාට මිනිස්සුන්ට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් නැහැ. සඳහන් කරන්නේ 100ෙන් පහලට පරමාවිෂ ආවහම අපි ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. හේතුව තණ්හාව වැඩි වෙනවා. බණ අහන්න පින්කම් කරන්න මිනිස්සුන්ට කාලයක් නැහැ. හරි හම්බ කරගන්න තමයි මහන්සි වෙන්නේ. ඉතින් අදත් සාමාන්‍යයෙන් ඒ තත්ත්වය අපි දකිනවා. සමහර කෙනෙකුට පින්කමකට යන් කියලා කියහම බොහෝ වෙලාවට කියන්නේ ඉඩක් තිබුණොත් එන්නම් කියලා. එහෙම නැත්තම් එන්න බලන්නම් කියලා. එතකොට ඒ පින්කමට යන්න ඉඩක් නැතිවෙන්න එයාට මොනවද තියෙන වැඩ? එයා භාවනා කරන නිසාද? එහෙම නැත්නම් එයා වෙනත් පින්කමක් කරන නිසාද? නෑ, එකක්වත් නෑ. එයා වෙන ලෞකික ධනෝපායන වැඩපිළිවෙලක නැත්තං ගතසිත සනසගන්න පෞකාර ක්‍රියාවකට එළඹිලා තමයි තියෙන්නේ. එතකොට පින්කමට එන්නම් කියන්නේ ඉඩක් තිබ්බොත් එන්න. සමහර කෙනෙකුට ශ්‍රද්ධාවෙන් බණ අහන්න බෑ. අපි දකිනවා බොහෝ තැන්වල ධර්ම දේශනාව ශ්‍රවණය කර කර ඉන්න ගමන් දුරකථන ඇමතුමක් ඉන්නවා.
ඍජුව ඇමතුම ගන්න බැරි වුණොත් ළඟ ඉන්න කෙනෙකුට මුවා වෙලා හරි රහසින් රහසින් හරි ඇමතුමට කතා කර. ඒ කියන්නේ මම සංසාරයෙන් එතර කරවන්න භාග්‍යතුන් වහන්සේ මට කියලා දුන්න මේ දහම් පදයට වඩා මට අර කරදරකාරී පණිවිඩේ හරි වටිනවා. ඒ කියන්නේ මේ ගැන තියෙන ශ්‍රද්ධාව හුඟ අඩු වෙලයි තියෙන්නේ. සමහර කෙනෙක් පින්කමකට එන්නේ නෑවිල්ල බැරි නිසා. ඇවිල්ලා මූණ පේන්න ටිකක් වටේට කැරකිලා පිරිස කෙරවලේ වාඩි වෙලා ඉඳලා හිමීටම නැගිටලා එතනින් ඉවත් වෙලා යන්න යනවා. ඉතින් ඒ දැන් හැටි මීට වඩා තව දේවල් කතා කරන්න තියෙනවා. දැන් ස්වභාවයේ මේකනම් සීයෙන් පහළට බැස්සහම මිනිස්සුන්ට මේවාගේ වැඩ කරන්නවත් විවේකයක් නැහැ. තණ්හාව බෙඩි. එතකොට මෙතන සඳහන් කළේ අචිරං වතයන් කායු. මේ කය ස්ථීර පැවැත්මක් දීර්ඝ කාලීන චිර පැවැත්මක් මේ කයට නැහැ. පටවින් අදිසෙස්සති. ඕනෑම මොහොතක මේ කය මේ මහපොලොව මත ඇද වැටින්න පුළුවන්. ඒක අහවල් වෙලාවේ වෙන්න බෑ කියලා කතාවක් එහෙම කාරණාවක් නෑ. උදේද දවල්ද හවසද රෑද පාන්දරද ඒ වෙලාව බේදයක් නෑ. ඉන්නේ පාරෙද රැකියාව කරන තැනද පාසලේද ගෙදරද නාන තැනද වැසිකිළියේද ඒකක්වත් බාධාවක් නෑ. ඕනම තැනක මේ කය මේ මහපොළොව උඩ ඇද වැටෙන්න පුළුවන්. චුද්ධෝ අපේත විඤ්ඤාණු. එතන චුද්ධෝ අපේත විඤ්ඤාණි. ආයුෂේ උෂ්ණේ විඤ්ඤාණි. එහෙම නැත්නම් හිත. මෙන්න මේ ධර්මතා තුන යම් දවසක මේ කයෙන් අයින් වෙලා ගියොත් මේ කයින් වැඩක්මනේ. හිත පහ වෙලා ගියා කියලා කියන්නේ මේ කයින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. රෝම කූපයකවත් ප්‍රයෝජනයක් නැහැ හිත පහ වුණ දවසට. හිත පවතින තෙක් තමයි මේ සියලුම ක්‍රියාකාරකම්. මේ කය ක්‍රියාකාරීව පවතින තාක්කල් අපිට මේ ඇඟෙන් හුඟ දේවල් කරන්න පුළුවන්. හැබැයි හිත නැති වුණ දවසට කිසිම දෙයක් කරන්න බෑ. මේ පංචස්කන්ධයෙන් කිසිම වැඩක් නෑ හිත නැති වුණ දවසට. එහෙනම් මේ ඇඟට පූර්ණ වටිනාකම දීලා තියෙන්නේ හිත. එහෙනම් ආයු උෂ්ණ විඥාන මේ තුන් දෙනා පහ වුණා නම් මේ කය මහපොළොව උඩ ඇද වැටෙනවා. චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංව කලින්කර. වැඩකට ගණ්ඩ බැරි දර කඩක් වගේ මහපොළොව මත ඇද වැටෙනවා. දරකඩින් හුඟ වැඩ ගණ්ඩ පුළුවන්. නමුත් මේක වැඩකට ගණ්ඩ බැරි දර කඩක් වගේ මහපොළොව මත ඇද වැටෙනවා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ තිස්ස හාමුදුරුවන්ට මනාව මේ ගාථාරත්නයෙන් පැහැදිලි කරලා ධර්ම දේශනා කළා. කයේ තියෙන නිසරු බව, කයේ තියෙන අනිත්‍ය බව මනාව පැහැදිලි කළා. පිළිකුල් බවක් මනාව දේශනා කළා. මොකද මේ නිසරු බව සහ පිළිකුල් බව? හිත නැති තැන නිසරුයි. පිළිකුල් බව කියලා කියහම කාරණා රාශියක් විස්තර කරනවා. ඇටකෝටු 300ක් විතර එකතු වෙලා මේ කය හැදිලා තියෙනවා. ඒ ඇටකෝටු එකට බැඳිලා කෙලින් කරලා හිටවලා තියෙනවා. ඒ ඇට කෑලි වටේට මස් ගල්වලා තියෙනවා. ඒ මාංශය වහලා අමු හමක් පොරවලා තියෙනවා. අමු හමක් පොරවලා. දැන් අපිට පිටපැත්තෙන් පේන්නේ ඒ හම. රතු හම, කළු හම, තලේලලු හම. පිට ඒක තමයි පිටපැත්තෙන් පේන්නේ.
නමුත් ඉතා කුඩා කටුවක් නමුත් අරගෙන මදක් සීරුවොත් ඒ හැමට යටින් තියෙන සිවිය මස අපිට දකින්න පුළුවන්. හැබැයි කෙනෙකුගේ ටිකක් ලොකු තුවාලයක් හැදුණු කවුරුවත් කැමතිද ඒ තුවාලෙට ඇඟිල්ලක් දෙකක් තියලා ස්පර්ශ කරන්න? කැමැත්තක් එන්නෙම නෑ. සෝදන පිරිසිදු කරන අය පවා අඬුවකින් තමයි හොදයි. වෙන කිසි කෙනෙක් ඒකට අත තියන්න කැමති නෑ. සමහර වෙලාවට තුවාලෙ තියෙන පුද්ගලයාවත් කැමති නෑ. තව කෙනෙක් තමන්ම ඒක අත කරවත් ස්පර්ශ කළත් වෙන කෙනෙක් නම් ස්පර්ශ කරන්න කැමති නෑ. එතකොට මේ හැම ඉවත් වුණහම තියෙන සැබෑ ස්වභාවය. නමුත් හැම තියෙනකොට එතන ස්පර්ශ කරන්න කැමති. මේ හැම මත ස්පර්ශ කරන්න කැමති. නමුත් ඉතාම සියුම් ප්‍රමාණයක් යටට කැඩුනහම ස්පර්ශ කරන්න කැමැත්තක් නැහැ. පිළිකුල් බවක් තියෙනවා. එතකොට ශරීර අභ්‍යන්තරයේ එක භාග්‍යතුන් වහන්සේ එක තැනක පැහැදිලි කළේ අසූචි පුරවපු කලගෙඩියක් වගේ කියලා. ඒ තරම්ම අප්‍රසන්නයි. දහස් ගණන් මේ රෝම කූප ළඟ සිදුරු තියෙනවා. හැම රෝම කූපයක් ළඟම සිදුරක් තියෙනවා. ටිකක් කය වෙහෙසවහම ඒ හැම සිදුරකින්ම දහදිය මතුවෙනවා. නිතර කතා කරනවා බාහිරට විවෘත කරපු දොරවල් නමයක් තියෙනවා. රෑදවල් දෙකේම වහන්න බෑ. මුළු ජීවිත කාලෙම ඒ දොරවල් වහන්න බෑ. හැබැයි හැම මොහොතකම එයින් එළියට එන්නේ ඉතාම පිළිකුල් සහගත අප්‍රසන්න දේවල්. මේ දොරටු නමයෙන් හතක් පිහිටලා තියෙන වහන්න බැරි තැනක. වැහෙන්නේ අපිරිසිදු දේවල්. නමුත් වහන්න ආවරණය කරන්න බෑ. කෙනෙකුගේ ලස්සනයි කියලා කිව්වේ මුහුණ බලලා. එතකොට මේ අපද්‍රව්‍ය වැහෙන දොරටු හතක්ම තියෙන්නේ අපිට ලස්සනයි කියලා හිතෙන මුන්ගේ. ඇස් දෙක, කන් දෙක, නාස්පුඩු දෙක, මුඛයි. දොරවල් හත. බහිශ්‍රාවීය කරන දොරටු දෙකයි, දොරවල් නමයි. කවදාවත් වහන්න බෑ. රෑදවල් දෙකේම මේ වගේ අපද්‍රව්‍ය පිට වෙනවා. දැන් මේ පුද්ගලයා ඉන්නේ ගෙදරින් එළියේ. දැන් මෙයා ඉන්නේ රස්සාව කරන තැන. දැන් මෙයා ඉන්නේ මිනිස්සු ගැවසෙන තැන. දැන් ඉන්නේ බස් එකේ. එහෙම හිතලා මේ දොරවල් වලින් එන දේවල් නතර වෙන්නේ. එහෙනම් දොරටු නමයක් රෑදවල් දෙකේම වහන්නේ නැතුව ඇරලා තියෙන්නේ ඒ තරම් දොරටු වලින් පිට කරන්න අපද්‍රව්‍ය ඇතුළේ තියෙනවා. අන් ඒ නිසා කේමා දේවියට කරුණු පැහැදිලි කරන තැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ, මහණෙනි, මේ අඥාන ජනයාගේ එකම පැතුම මේ කහල් ගොඩද කියලා. එකම ප්‍රාර්ථනාව මේ කුණු ගොඩද කියලා. ඒ වෙනුවෙන් මේ ලෝකේ මිනිස්සු කොච්චර දේවල් කරනවද? ගහගන්න, මරාගන්න, වෙඩි තියාගන්න, කපා කොටාගන්න, නඩු හබ ගේනවා, වන්දි ගෙවනවා, කහල් ගොඩක් වෙනුවෙන් කියලා. එතකොට ප්‍රඥාව තියෙන කෙනෙකුට තමයි ඒ කහල් ගොඩක් බව වැටහෙන්නේ. මනාව දකින කෙනෙක් මේ විදිහට සිරුරේ තියෙන මේ නිරර්ථක බව පැහැදිලි කර කර භාග්‍යතුන් වහන්සේ අනුශාසනාව ඉවර කරහම අර තිස්ස භික්ෂූන් වහන්සේ සව් කෙලෙස් නසල රහත් වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවා. බුදුරජාණන් වහන්සේ ප්‍රධානව භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනා පරිදි තිස්ස හාමුදුරුවන්ගේ දේහය ආදාහනය කළා. භාග්‍යතුන් වහන්සේගෙන් භික්ෂූන් වහන්සේලා පස්සේ අහනවා, ස්වාමීනි, තිස්ස කොහෙද ඉපදුනේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණින්, තිස්ස වෙන කොහෙවත් ඉපදුන්නේ නැහැ. තිස්ස පිරිනිවන් පෑවා.
භික්‍ෂූන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ ජීවිතයේ රහත් වෙලා පිරිනිවන් පාණ්ඩ තරන් පින් තිබුණ නං එහෙම පුණ්‍යවන්තයන්ටත් මෙහෙම වෙනවද කියලා. තුවාල හැදිල ඇටකෝටු පුපුරලා පිළිසරණක් නැතු මේ මහපොළුව උඩ විඳින්ඩ තියෙන දරුණුම දුක්වේදනා විඳින්ඩ පුළුවන්ද මේ ජීවිතෙන් රහත්වෙන්ට පුළුවන් අයටත් කිය ලැහවා. එතකොට පින්නතුන ඒ ප්‍රශ්නය අද සමාජ මිනිස්සු ගාව නැද්ද? සමහර කෙනෙක් තරුණ වයසේ අසනීප වෙනවා, එක්ක පිළිකා හැදෙන, නැත වෙන මොනවහරි අසාධ්‍ය රෝගය. ඉති රෝහල් ගත කරලා මාස ගණන්. අපිට ඇහෙනවා සමහර අය කියනවා, අනේ මේ ජීවිතේ නම් කුරා කූඹියෙක්වත් මරලා නැහැ, බොහෝම හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. එහෙම ආයටත් මෙහෙම වෙනවද කියලා සමහරු අහන. සමහර අය හිතනවා මං හොඳට සිල් ගත්තා, මං හැමදාම වගේ භාවනා කළා, මං මේ විදිහට දන් දුන්නා, එහෙම කරපු මටත් මෙහෙම වෙනවද කියලා කතා කරන අය ඉන්නවා. චෝදනා කරන අයත් ඉන්නවා, මෙච්චර කරලත් මෙහෙම වෙනවා නම් ඔව්ව කරන එකේ තේරුමක් තියෙනවද කියලා. ඉතින් එතකොට ඒ කාරණාවම නේද අර භික්ෂුන් වහන්සේලාට ඇහුවේ. මෙච්චර තැනකට එන්න පුළුවන් පින තිබිලත් මේ වාගේ වෙන්න පුළුවන්ද? එහෙනම් අපිත් අදහනවා මෙච්චර පින්කම් කරපු අයටත් ඔහොම වෙනවද? එතකොට ඒ ප්‍රශ්නේ අලුත් එකක් නෙමෙයි, හුඟක් පරණ ප්‍රශ්නය. භාග්‍යතුන් වහන්සේගේ කාලේ භාග්‍යතුන් වහන්සේගෙනත් අහලා තියෙනවා එහෙම වෙන්න පුළුවන්ද? ස්වාමීන් ඒකට හේතු මොනවද කියලා හුවා. නැවත අතීත කතාවක් පැහැදිලි කළා. මහණෙනි, මොහු පෙර වැද්දෙක්, කුරුළු වැද්දෙක්. දැල්ලාම් පන්න අරගෙන ගිහිල්ලා කුරුල්ලෝ අල්ලනවා පෙර භවයක. ඒ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ වගේ. කුරුල්ලු අල්ලලා ධනපතියන්ට විකුණනවා. කුරුල්ලෝ අස්සනට ගෙවල්වල තියාගන්න කැමති අය ඉන්නවනේ. ඒ අයට මේ අල්ලපු කුරුල්ලෝ විකුණනවා. ඉතුරු වෙන කුරුල්ලෝ මරනවා. මරලා හෙට විකුණන්න ගෙනියන්න බලහම රැයක් ගත වෙලා මස නරක් වෙලා. ඒ හින්දා එහෙනම් මරලා තියන්න බෑ. ඒ හින්දා ගෙනල්ලා කුරුල්ලන්ගේ කකුල් දෙක කඩනවා. සාමාන්‍යයෙන් කුරුල්ල ඉගිල්ලෙන්නේ පාද දෙකෙන් වාරු අරගෙන ඉහළට පැනලා තමයි ඉගිල්ලෙන්නේ. ඒ හින්දා පාද දෙක කඩනවා. එතකොට එයාට ඉගිලෙන්න බෑ. තටු වල තියෙන ඇටකෝටු පොඩි කරනවා. තටුත් කපල දානවා. එහෙම කපලත් ගොඩ ගහනවා. යන්න බෑ. තාම වේදනාවයි. කකුලේ ඇටකෝටු දෙකම කඩල, තටුවල ඇටකෝඩු පොඩි කරල, කුරුල්ලු ගොඩ ගහල. උදේට මරලවි කුණ. වැඩිපුර මස් තිබුණුත් තමනුත් උයාගෙන කනවා. ඒක තමයි එයාගේ ජීවිත වෘත්තිය. එක දවසක් කුරුළු මස් උයල ගෙදර. මෙයා හදිස්සියේ දැක්ක රහතන් වහන්සේ නමක් පින්ඩ පාති වඩිනවා. මම කවදාවත් පින්කමක් කරලා නෑනි. අද ගෙදර ප්‍රනීත භෝජනයක් හදල තියෙනවන්නේ. ස්වාමීන් වහන්සේ නමක් පින්ඩ පාතිත් වඩිනවනි. අනේ දනක් දෙන්න ඕන කියල හිතල උන්වහන්සේ ළඟට ගිහිල්ල වැඳල ගෙදරට වැඩමවාගෙන ඇවිල්ල. පාත්තරේ පුරවලාම බත් බෙදල ප්‍රනීතව හදාපු කුරුළු මාංසත් බෙදල උන්වහන්සේට පිළිගන්වලා වැඳගෙන ප්‍රාර්ථනාවක් කළා. ස්වාමීනී, ඔබ වහන්සේ අද යම් උතුම් ඵලයක් ලබලන මතු යම් දවසක ඒ උතුම් ඵලය ලබල සැනසෙන්ඩ මටත් මේ දානානි සංසේ හේතු වේවා කියල ප්‍රාර්ථනා කළ. රහතන් වහන්සේ ඒ සේම වේවා කියල ආශිර්වාද කරලා අනුශාසනා කරල උන්වහන්සේ වැඩිය. එතට භාගිතන් වහසේ පැහැදිලි කළා, මහණෙනි මේ තිස්සගේ
තුවාල ඇති වුණා. බිබිලි හටගෙන තුවාල ඇති වෙලා ඇටකෝටු බිඳුනා. තිස්ස පෙර කරපු කරුමය කුරුල්ලන්ගේ ඇටකෝටු කඩල බොහෝම වේදනාවට පත් කරව අන්තිමට ජීවිතෙත් නැති කරා. ඒ කරුමය තමයි සසර තව බොහෝ ආත්මවල එක ගෙවල මේ අන්තිමාත්මක් මේ ගිවී. නමුත් එදා රහතන් වහන්සේට දන්දීල ඔහු ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාවත් මේ ජීවිතයේම විපාක දුන්නා. ඒ කුසලේ නිසා ඔහු රහත් වුණා කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. ඊළඟට පින්නතුනි, අපි කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබෙන්නේ කොහොමද? අපි බලාපොරොත්තු වෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ සරණ අපිට ලැබෙනවද? මොකද හුඟක් අය සමහර වෙලාවට ගොඩක් පින් කරලා පස්සේ හුඟක් පව් කරගන්නවා. මම මෙච්චර දේවල් කළා, චෛත්‍යවල් හැදුවා, බුදු පිළිම හැදුවා, මේ නොයෙක් දේවල් කරලා පස්සේ එක්ක වකුගඩු නරක් වෙලා, එහෙම නැත්නම් වෙනත් රෝගයක් නැත්නම් පිළිකාව ඉතාම වේදනා බලයි. නමුත් හිතනවා මෙච්චර දේවල් කළා, කෝ මට පිහිට, කෝ මට සරණ. සමහරලාට ධර්ම දේශනාවකින් ඒ ගැන කියනකොටත් තව කෙනෙකුට කියල බනින්න පුළුවන් ඔය කියනවා බොරු, ඔය කියන විදිහට පිහිට ලැබෙනවනම් මේ ලෝකෙ උසස් පිහිටක් ලබන්න කෙනෙක් මම කරලා තියෙන වැඩවල හැටියට කියලා. නමුත් භාගිතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්න, මහණෙනි, මේ ජීවිතෙන් රහත් වෙන්න පින් තිබුණට සසර කරපු අකුසල් ටික ඒ ටිකට කවුද වග කියන්නේ? මෙතන වාඩි වෙලා අපි පින්නතුන් බණ අහනවා, මම ධර්ම දේශනාව කරනවා, අපි මේ ඉන්නේ සුගතියක, අපි මෙතෙන්ට ආවේ අපායට යන්න හේතු සිද්ධි නැතුවමද? පෙරේත ලෝකයන්ට හේතු සිද්ධි නැතුවමද? තිරිසං ලෝකයේ අසුර ලෝකයන්ට හේතු නැතුවමද? හේතු තිබුණ. මේ වෙනකොටත් නිරේ ඉන්න තිබ්බා. මේ වෙනකොටත් වැසිකිලි වලක පණුවෙක් වෙලා ඉන්න තිබ්බා. මේ වෙනකොටත් අසූචි ගොඩක ඉහඬ මැස්සෙක් වෙලා ඉන්න තිබ්බා. එතකොට ඒ ඔක්කොම වෙන්ඩ ඉඩ තියාගෙන ඇයි මෙහෙ ආවේ? මේ සංසාරය යනකොට පවුම කලා නෙමි, පවුත් කරනවා, පිනුත් කරනවා. ඇත්තටම ගියාත්ම මැරිලා මේ කතා කරපු සතරාපාය කොහෙ හැරි යන්ඩ හේතු තිබුණ, තාමත් එව්වා තියෙනවා. හදිසියේම ඒ හරහට ආපු වෙනත් කරපු අකුසල කර්මයක් නිසා යන්ඩ තිබිච්ච පැත්ත වැලකිලා අපි මේ සුගතිය පැත්තට හැරිලා තියෙන. දැන් මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා. හැබැයි අවීචියේ යන්න පව් එක පාරක් නෙමේ, සිය දහස් ගණන් වාරවල අවීචියේ යන්න පව් අපේ තවම තියෙනවා. ඒ පව් කන්ද අපිට පේන්නේ නෑ. දැක්කොත් සිහිසුන් වැද වැටෙනවා, මේ පව් ඔක්කොම මං ගෙවන්නම වෙනවද කියලා. ඒ තරම් පව් කඳු තියෙනවා. පෙර භවී කරපුවා, පෙර ආත්මවල කරපුවා. අම්මට ගහල, තාත්තට ගහල, ප්‍රාණඝාත කරල, පංච දුෂ්චරිතය කරල, දස අකුසල් වල යෙදිල, නොයෙක් ආකාරයෙන් ගොඩගහපු පව් එහෙමමයි. අබුද්ධෝත්පාද කාලවල ඉපදිලා කිසිම සරණක් පිහිටක් මගක් පෙන්නන්න කෙනෙක් නැතුව මොන තරන් නම් පව් කරන්න ඇත්. ඒ කරපු පව් ඔක්කොම විඳවලා විඳවලා නෑ. එව්වා ඉතුරු වෙලා තියෙනකොට තමයි අද මෙහෙවිල්ලති. පිනතින අපි මෙහෙම කිව්ව. නමුත් මෙහෙවිල්ලත් අපි පින් කරනවද වැඩිපුර මිනිස්සු? එහෙම මිනිස්සු පින් කරන බව පේන්නේ. දවසට පැය 24ක් තියෙනවා. ඒ පැය 24න් අපි පින් කරන්නේ කොච්චරද? කෙනෙක් සමහර විට කරලා තියෙන්නේ හැන්දෑවට පැය භාගයක් බුදුන් වඳින එක විතරයි.
පැය 24ටම කරලා තියෙන්නේ පැය භාගයක් බුදුන් වහන්සේ. දවස් දෙකක් ගියොත් පැය 47ක් තිස්සේ පව් කරලා එක පැය දවස් දෙකටම බුදුන් වහන්සේ තියෙනවා. ඉතින් ඇද්ද එතකොට පැය 47ක්ම පව් කරලා පැයක් බුදුන් වහන්සේ තියෙනවා. ඇද්ද සංසාරයෙන් එක්තර වෙන්න. හැබැයි අර 40 පැය 47ට වඩා මේ පැය හරි ප්‍රබලයි. නමුත් ඉතින් වැඩිපුර කෙරිලා තියෙන්නේ අකුසල්නේ. ඒ කරපු අකුසල් ඔක්කොම ගෙවන්න ඕනේනේ. එහෙනම් අපි පින් කරන ප්‍රමාණය හුඟ අඩුයි. පව් කඳු එහෙම්මමයි. තවත් මොකද කරන්නේ? තවත් කරන්නේ ඒ පව් කන්දම වර්ධනය කරන එක. නමුත් අපි කළ යුත්තේ ඒ කන්දට විරුද්ධව කුසල් කන්දක් රැස් කරන එක. නමුත් ඒක 90%කින් වෙන්නේ නැති වැඩ. ජීවිත අනතුර එහෙම්මමයි. දැන් හිතන්නකො අපිට ආරංචි වෙනවා ගම් වතුරක් එනවා කියලා. වහාම පල්ලෙහි ඉන්නට අයින් වෙන්න කියනවා. ඉක්මනට අයින් වෙන්න කියනවා. දැන් ගණ්ඩ මොකවත් වෙලාවක් නැහැ. සල්ලි මිල මුදල් ටික තියෙනවා නම් ඒකයි, රංගරිදී මුතු මැණික් ටික තියෙනවා නම් ඒකයි, දරුමල්ලු ටිකයි අරගෙන එළියට බහිනවා. මෙතෙක් කල් හම්බ කරපු ඔක්කොම අරගෙන යතුනේ. හැබැයි ඊට වඩා ජීවිතේ වටිනවා තවත් ওই වටින කියන දෙයක් අතට අහුවෙන දෙයක් විතර අරගෙන. දැන් අරගෙන කොහාටද දුවන්නේ මේ? බේරෙන්න පුළුවන් තැනක් හොයාගෙන. හැමෝම යනවා බේරෙන්න තැනක් හොයාගෙන. ගම් වතුර ඇවිල්ලා අර ඔක්කොම අරන් යනවා. සුලි සුලඟක් එනවා කියලා ආරංචි වෙනවා. පුදුම සූදානමක් දැන්. පහුගිය කාලෙත් එහෙම තිබුණා. අපි දැක්ක වැලි කොට්ට අරගෙන වහල උඩ ගිහිල්ලා වහල උඩ තියලා සූදානම් වෙනවා වහල හොල ගියයි කියලා. මේ ජීවිත අනතුරෙන් බේරෙන්න සූදානම් වෙනවා. දැන් සුලි සුලඟගෙනකොට කීව දැන් අහවල් තැන. තව පැයකින් රටට ඇතුල් වෙනවා. තව පැය භාගයකින් ඇතුල් වෙනවා. දැන් අහවල් පැත්තෙන් ඇතුල් වුණා. දැන් හැමෝම සූදානම්. ඉතින් මේ වාගේ අනතුරක් එනවා කියනකොට අපි සූදානම් වෙනවා. ඒ වුණාට පින්නතුනේ ඔය ඔක්කොටම වඩා තියෙන ලොකුම අනතුර තමයි මරණය. සුලිසුලං එනකොටත්, ගම් වතුර එනකොටත්, ලැබුගිනි එනකොටත් අපිට කියනවා දැන් මේ මරණයත් කිය කියා දෙන්නේ. දැන් අර දේවල් නම් කියන නිසා සූදානම් වෙනවා. වැඩේ කියන්නේ මරණය එනකොට කවුරුවත් කියන්නේ නැහැ. සූදානමක් ඇත්තෙම නැහැ. අන්තිමට සූදානම් නැතුවම හැදේ. එහෙනම් දැන් මොකද කරන්න වෙන්නේ? හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්න. ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වෙනවා කියන එක. හැබැයි මිනිස්සු ගාව නැත්තෙම මරණයට සූදානම් වී අඩුම එක. සමහර කෙනෙක් ඉගෙන ගන්නවා. දරුවෙකුට අපි උගන්වනවා. දරුවගේ හිතට දීලා තියෙන පුංචි කාලේ ඉඳලා ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ. වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ. දරුවා ඒ ඔස්සේ යනවා. දැන් එයා විශ්වවිද්‍යාලයට යනකම් ගිහිල්ලා. දැන් එයාගේ කල්පනාව තව අවුරුදු 4ක් විශ්වවිද්‍යාලෙත් ඉගෙනගෙන අවශ්‍ය නම් තවත් විශේෂ අවුරුද්දකුත් විශේෂ විභාගයක් කරලා වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් වෙලා රස්සාවත් කරලා ගෙවල් දොරවලුත් හදලා ආවාහ විවාහත් වෙලා දූ දරුවොත් හදාගෙන වයසට ගිහිල්ලා මැරෙන්න තමයි කල්පනාව. ඇත්තටම කවුද දන්නේ වයසට යනකම් ඉඳීද කියලා? විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ මැරෙන්නත් පුළුවන්. පත්වීම අරගෙන එනකොට මැරෙන්නත් පුළුවන්. ඉස්සරළම වැඩ බාරගන්න යන දවසේ මැරෙන්නත් පුළුවන්. දැන් ඉතින් මේ වෘත්තිය වෙනුවෙන් යෙදුන මිසක් මැරිලා යන්නේ කොහාටද, වෙන්නේ මොකද්ද කියන එකට සූදානම් වෙලාම නෑ. පෙර තිබුණනම් පින් කොටසක් මෙහෙ ඉපදිලා ගෙවාපු කාලේ ඒකත් වියදම් කරලා තියෙනවා. මේ ලස්සන රූප තියෙන්නේ, ඔය හොඳට ඇඳලා ඉන්නේ, යාන වාහනවල යන්නේ, ගෙවල් දොරවල් තියෙන්නේ,
හොඳට රසට අනුභව කරන්නේ. මේ මොනවද ඔක්කොම? මේ ඔක්කොම තියෙන්නේ පෙර පින් වියදම් කරන්න. අපිට හිතෙන්නේ සල්ලි දීලානේ හොඳට කෑවේ කියලා. ඉතින් හොඳට ආහාර වේලක් ගන්න දෙන්න සල්ලි කොහෙන්ද? ඒ සල්ලි හම්බ වුණේ පෙර පින් නිසා. එනම් මෙහාට වෙලා කරන්නේ පෙර කරපු දෙයක් ඇත්තන් ඒක භුක්ති විඳිනවා. පව්කන්ද වැඩි කරනවා. නමුත් කළ යුත්තේ තව 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 කුසල් රැස් කරන්න. ඕන තරම් පව් කරපුවා තියෙනවා. එහිද කුසලයෙන් පෝෂණයට වෙන පෝෂණය වෙන එක තමයි කරන්න ඕනේ. ඉතින් කුසල් රැස් කර කර ඉන්න අතරේ හදිසිය යකාලෙ මැරෙන්ඩ පුළුවන්. එතකොට කෙනෙක් අහනවා මෙච්චර පින්කර කර ඉඳලත් ඇයි මැරුණ කියල. ඇයි පෙරාත්මෝල කරපු සීමාවක් නැති ප්‍රාණඝාතවල විපාකව දෙනවනේ. මේක තමයි සුගතියේ පුදන හමතින වටිනාකම. පෙරකරපු ප්‍රාණඝාතය නිසා අවුරුදු තිහකින් මැරෙන්ඩ පුළුවන්. නමුත් හරියට සත්පුරුෂයෝ මුණ ගැහිලා අපි කුසලයට යොමු කිරුවොත් අවුරුදු 30ක් අවුරුදු 25ක් පින් කරගන්න ලැබුණා. අකාලේ මැරෙන බව ඇත. හැබැයි තව අකුසල් තියෙනවා. ඔය සුරාපානේ වාගේ කරහම් නිරයේ ගිහිල්ලා දුක් විඳලා නැවත මනුස්ස ලෝකේ උපදිනහම කොහොමද වෙනවා කීවි. මන්දගාමි මන්දබුද්ධික උම්මත්තක. භාග්‍යතුන් වහන්සේ මේ සිල්පද පෙළගස්සෝල තියෙන ප්‍රමාණකූල. දැන් මේ කතාවේදී ප්‍රාණඝාත විපාකයට වඩා සුරාපාන විපාකය බලවත්. ඒ ප්‍රාණඝාත කරපු කෙනා නිරේක දුක් විඳලා මනුස්ස ලෝකේ ඉපදිලා අවුරුදු 30ක් ජීවත් වෙනවා. අපි කියමු 30ෙන් මැරෙන්නේ කියලා. අකල් මරණය. නමුත් බුද්ධෝත් පාදයක සම්මාධිට්ටික ඉපදුනොත් සත්පුරුෂයෝ මුණ ගැහුණොත් අවුරුදු 25ක් 30ක් පින් කරන්න පුළුවන්. නමුත් බුද්ධෝත් පාදයක සත්පුරුෂයෝ අතරම සුරාපානය කර කර නිරේඳ ලැවිල්ල ඉපදිලා උම්මත්තකයෙක්කුණ. අවුරුදු 100ක් ජීවත් වනත් වැඩක් තියෙනවාද? මන්ද බුද්ධිකයෙක් වෙලා අවුරුදු 100ක් ජීවත් වනත් වැඩක් තියෙනවාද? එනම් අරට වඩා බර බලපත් බව අපි දෙකින් පේලා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපි හිතන තැන නෙමෙයි තියෙන්නේ. අපි දන්නවා චත්තමානවක ගුරුගෙදරට ගුරු පඬුරු අරගෙන යනකොට මගදි මැරෙන බව. හොරු ගහලා මගදි මැරෙනවා. නමුත් චත්තමානවකට මගදි බුදුරජාණන් වහන්සේත් මුණ ගැහෙනවා. චත්තමානවක බුදුරජාණන් වහන්සේට වැඳලා තුනුරුවන් ගුණ ඉගෙනගෙන බුදුන් සරණ යනවා. චත්තමානවක ගුරුගෙදර යන්න පිටත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ආපව විහාරයට වඩිනවා. බුදුරජාණන් වහන්සේ දන්නේ නැද්ද චත්තමානවක මග මැරෙන බව? දැනගෙනයි වැඩි. හැබැයි චත්තමානවක දන්නවද මග මැරෙන බව? එහෙනම් භාග්‍යතුන් වහන්සේ කිව්වද චත්තාද යන්න එපා, මග හොරු ඉන්නවා, පස්සේ වෙලාවක යන්න, නැත්නම් පිරිසක් එක්ක යන්න, එහෙම මුකුත් දේශනා කළාද? දැන් බාණ්ඩක චත්තර වෙච්ච පිහිටි හැටි. චත්ත හොරු අතින් මරණයට පත් වුණා. හැබැයි මැරෙනවත් එක්කම චත්ත උපදින්නේ කොහෙද? දිව්‍ය ලෝකෙ. ආම් භාග්‍යතුන් වහන්සේගේ පිහිට. මට්ටකුණ්ඩලීටත් ඕකමයි ලැබිච්ච පිහිට. පාණ්ඩු රෝගේ සුවපත් කරවන්නත් භාග්‍යතුන් වහන්සේට පුළුවන්. නමුත් ඒක කළේ නෑ. සිත පහදවලා මැරුණ ගමන් දිව්‍ය ලෝකෙ පැද්දේවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ පිහිට. එමනම් පූතිගත්ත තිස්ස හාමුදුරු පෙරකරපු අකුසලේ භාගිතුන් වහසි කලින් දන්නේ නැද්ද? දන්. එයාගේ පව් එයා ගෙවන්ඩු. නමු සංසාරෙන් එතර යන්න පාර හැද. ඔබටත් භාගිතුන් වහන්සි පිහිට වෙන්නේ ඔබ හිතන විදිහට නෙමෙයි, මට පිහිට වෙන්නේ මම හිතන විදිහට නෙමෙයි. ඒ හින්දා මෙච්චර කරලත් මෙහෙම වුණාද කියලා හිතනවට වඩා ශ්‍රද්ධාවෙන් කරපු දේ ගැන සතුටින් මෙරලයන එක වටිනවා. භාග්‍යතුන් වහන්සේගේ සරණ හිතුවට වඩා හොඳ තැනක අපිට ලැබිලතියි. ආං ඒ නිසා පෙරකරපු කරුම අපි කොච්චර පින් කළා අපිට විපාක දෙනවා. ඒකයි මේ
පූතිගත්තති සාමුදුරන්ගේ කතාවෙන් කියවෙන්. එනිසා කුසලය කොයි තරං කළත් වැඩිනෑ. කොච්චර කළත් කුසල් වැඩිනෑ. කුසල්ම රැස් කරන්ඩ කුසලයම යෙදෙන්ඩ ගතවෙන හැම මොහොතක්ම පින් සිතුවිල්ලක් මතම පෝෂණය වෙන්ඩ පුළුවන් අය ටික ටික ධනය එකතු කරලා කෝටිපතියෙක් වෙනවා වගේ සසර බොහෝකල් සතරාපායෙන් නිදහස් වෙලා සුවසේ ගුණ ධර්ම පුරාගණ්ඩ සැප සම්පත් භුක්ති විඳින්න අවස්ථාව උදා කරල දෙනවා. මා පුණ්‍ය භායි කියන සූත්‍ර දේශනාව පැහැදිලි කළේ මහණෙනි, පින කියල කියන්නේ සැපයට නම. පින කියල කියන්නේ සැපට නම. සැප කියල කියන්නේ පිනට නම. මේ විඳින හැම සැපයක්ම පෙර පින. එහෙමනම් යමෙක් අනාගතයේ සැපවිඳින්ට කැමති නම් ඔහු විසින් මේ ජීවිතයේ වැඩි වැඩියෙන් මොනවද කළ යුතු? පින් කළ යුතුයි. පින් කියන්නේ සැපේට නමක්. එනම් වැඩි වැඩියෙන් කළ යුත්තේ කුසල ධර්මයන්මයි. එහෙමනම් යම් කෙනෙක් පින් රැස් කරනවා කියල කියන්නේ සැප එකතු කරනවා කියන එකයි. ඔබ කැමති නම් මතු සැපේට ඔබ විසින් වෙහෙසිය යුත්තේ මෙහෙ දාලා යන ඉඩ කඩන් සල්ලි මිල මුදල් වෙනුවෙන් නෙමෙයි. මෙහෙ ජීවත් වෙන්න එව්වත් ඕනේ. ඒ දේ කරන අතරේ මතු යහපත වෙනුවෙන් වැඩි වැඩියෙන් පින්කම් කරගන්න ලැබිච්ච ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයෙන් තමන්ගේ මතු අනාගතයට සාධාරණය කරගන්න මේ බුද්ධාන්තරයෙන් පල නෙලන්ඩ ඔබ සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.